සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ හිමාලයට ගිය ඇමරිකානුවන් සොයාගත්ත සටිපට්ඨාන භාවනාවේ ආනුභාවය ගැන කතා කරන්න. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සලකුණ ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමේ වීඩියෝව නොදන්න අයට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ පිළිබඳව පොඩ්ඩක් හොයලා බලමු. බෞද්ධ දර්ශනයේ පවතින හරසහිත බව පිළිබඳව ඇමරිකානුවන් තුළ කුතුහලයක් සහ ඒ ගැන සෙවීමේ පිපාසයක් ඇති කළේ ටිබෙටියානු තේරවාද පසුබිමක් සහිත ලාමාවරු. විශේෂයෙන්ම දලයි ලාමාතුමන් ඇමරිකාවේ සිදු කළ බෞද්ධ දර්ශනය පිළිබඳව එරට බුද්ධිමත් ජනතාවගේ අවධානයට නතු වුණා. ඇමරිකාවේ විස්කොන්සින් මැඩිසන් සරසවියේ ඉස්නායු පර්යේෂකයෙකු වන ඩේවිඩ් රිචඩ්සන්ද ඒ විදිහට දලයි ලාමාතුමන්ගේ තමන්ගේ කාර්යබහුල සේවාව අතරේලද වේලාවකදී අහම්බෙන් වගේ අහන්න ලැබෙන දලයි ලාමාතුමාගේ දේශනයකට ඇහුම්කම් දුන් එක් ඇමරිකානු බුද්ධිමතෙක්. නිසි පිළිවෙත් පුරන බෞද්ධ භික්ෂුවකගේ ආධ්‍යාත්මික ශක්තිය පිළිබඳව උන්වහන්සේ විසින් කරන ලද දේශනය මේ ඉස්නායු පර්යේෂකයාගේ චිත්තය අමුතු ආකාරයකින් අවදි කරවන්නට සමත් වුණා. ඒ කියන්නේ ඔහුට මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාගේ ආධ්‍යාත්මය පිළිබඳව බටහිර විද්‍යාවට අනුකූල විෂයපතේ ඔස්සේ පර්යේෂණයක් සිදු කරන්නට මුලක් පෑදුනා. එහි අවසන් ප්‍රතිඵලය වෙන්නේ මෙවැනි භික්ෂුන් වහන්සේලා වැඩි වශයෙන් වැඩ සිටින ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ ධර්මශාලා කියන කඳුකර නගරයට මෙවැනි භික්ෂුන් සොයා යන ගමනකට මඟ පාදා ගැනීම. ඒ සඳහා අවශ්‍ය මඟ පෙන්වීම සහ සහාය දලයි ලාමාතුමන් විසින් ලබා දුන්නේ. ධර්මශාලා නගරයට ගිය මහාචාර්යවරයාට එහි සිටින ටිබෙට් බෞද්ධ සරණාගතයන්ගෙන් සිව්පසය අරගෙන තිරසර පැවිදි දිවියක් ගත කරන භික්ෂුන් වහන්සේලා 69ක් පමණ ඇසුරේ තමන්ගේ පර්යේෂණ ඇස මෙහෙවන්නට මහාචාර්ය රිචඩ්සන් පියවර ගත්තා. බෞද්ධ භික්ෂුවක් බුද්ධ දේශනාවේ සඳහන් විදියට ගත කරන ජීවිතය තුළ ආධ්‍යාත්මික වශයෙන් ළඟා කරගන්නා අපරිමිත මානසික සුවය සහ එයින් ලැබෙන වින්දනය එවැගේම දයාව පෙරදරිව කරන ලද මානසික අභ්‍යාස වලින් මොළයට සහ මනසට සිද්ධ වෙන බලපෑම පිළිබඳව මේ මහාචාර්යවරයාගේ අවධානය යොමු වෙලා තිබුණා. ආචාර්ය රිචඩ්සන් කියන ආකාරයට තමන් භික්ෂුන් වහන්සේලා සහ ආධ්‍යාත්මික ශක්තියක් ඇති බවුන් වඩන යෝගීන් මෙම පර්යේෂණය සඳහා සම්බන්ධ කරගත්තේ හුදෙක්ම පර්යේෂණ වස්තුන් විතරක්ම ලෙසින් නෙවෙයි. අදාළ පර්යේෂණයේ සක්‍රීය හවුල්කරුවන් විදියට. ඔහු මෙන්න මේ විදියටත් කියලා තියෙනවා. අප පර්යේෂණයේ දියත් කලේ බටහිර පර්යේෂණ රාමුවකට අනුව. ඒ අනුව භාවනාවේදී අවධානය චිත්ත රූප මැවීම භාෂාමය පෙළ ගැස්ම සහ හැඟීම් පාලනය කර ගැනීම කියන කරුණු පිළිබඳව අපි නිරීක්ෂණයක් කළා කියලා. මෙහිදී ඔවුන් විසින්ම සිද්ධ කරන පර්යේෂණ වලින් සැබවින්ම බටහිර ලෝකය මවිතයට පත් වෙලා තියෙනවා. තරහව, බිය, ක්‍රෝධය වැනි මිනිස් ජීවිතයට වගේම සමාජයට විනාශකාරී වන මිනිස් හැඟීම් සම්බන්ධයෙන් පෙන්වා දීලා තියෙන්නේ බුදුදහමේන භාවනාවෙන් ලැබෙන මානසික පෝණුවට සමකල හැකි වෙනත් කිසිම දෙයක් මෙතෙක් ලෝකෙට හමු වෙලා නැති බවයි. ඒ පිළිබඳව ආචාර්ය රිචඩ්සන් තමන්ගේ පර්යේෂණ පත්‍රිකාවක මෙන්න මේ විදියට සඳහන් කරලා තියෙනවා. බෞද්ධ භික්ෂූන් තුළ අපදුටු දෙයක් තමයි භාවනාවෙන් ලැබෙන මානසික පෝණුව හේතුවෙන් හැඟීම් සියල්ල පාලනය කරගත හැකි වීම. ඔවුන් තුළ ඇතිවන සංසුන් බව, හික්මවීම, ප්‍රීතිමත් බව සහ කරුණාව, දයාව නිසා බොහෝ විනාශකාරී හැඟීම් පහ වෙලා යනවා. විශේෂයෙන්ම මනසේ අභ්‍යන්තර සාමයක් ඇති වෙනවා. ඒකට හේතු වෙන්නේ බුදුදහම අන්තගාමී අදානග්‍රාහී ආගමක් නොවීම. එය එක් පුද්ගලයෙකුගේ එනම් බුදුන් වහන්සේගේ අත්දැකීම අනුව අභ්‍යාසයන් පාදක කරගෙන ලද දැනුම මත ගොඩනැගුණු එකක්. ඒ නිසා එහි යම් දැනුම් පද්ධතියක් තියෙනවා. ඉතින් මේ ඉස්නායු පර්යේෂකයන්ට බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්ම කරුණු තුළ ඇති භාවනා ක්‍රම පිළිබඳව තියෙන්නේ විශාල විශ්මයක්. වෛද්‍ය නැත්නම් ආචාර්ය රිචඩ්සන් විසින් සොයාගෙන ඇති ආකාරයට බෞද්ධ භාවනා ක්‍රමවල අතිශයම වැදගත් ලක්ෂණයක් යන්නේ සිහිය පිහිටුවා ගැනීම. ඒ කියන්නේ සටිපට්ඨානය. විශේෂයෙන්ම සමත භාවනාවේදී මෙම අවධානය, ඒ කියන්නේ මේ සිහිය පිහිටුවා ගැනීම අරබයා සාර්ථක තාක්ෂණයක් ඇති බව ඔහු විශ්වාස කරනවා. එහි පළවෙනි පියවර වෙන්නේ මනස ලිහිල් කර ගැනීම. මනසට විවේකයක් ලබා දීම. ඒ සඳහා ආනාපානසති භාවනාව වැනි තමන්ගේ හුස්ම ගැනීමට අනුකූලව සිත එකඟ කරවා ගැනීමේ කාර්ය මෙම භාවනාව පිරීමේ මූලික පියවර බව පෙන්වා දෙන මේ ආචාර්ය වෛද්‍ය රිචඩ්සන්
එයින් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ සිහිය පිහිටුවා ගැනීම හරහා මොළය අප නොසිතන අපූර්ව මානයන් අවදි කරන බව ඔහු පෙන්වා දෙනවා. ඔහුගේ මෙම පර්යේෂණ වලට රුකුලක් දීලා තියෙන තවත් පර්යේෂකයෙකු වෙන්නේ පෝල් එක්මන්. ඔහුත් ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳව මහාචාර්යවරයෙක්. ඔහු සඳහන් කරන්නේ සතිපට්ඨාන, ඒ කියන්නේ මේ සිහිය පිහිටුවා ගැනීම මගින් බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් අප නොසිතන ආකාරයේ විස්මිත මානසික බලයක් අත්පත් කර ගනු ලබන බවයි. එමගින් යමක් දෙස සිහිනුවණින් දැකිය හැකි බව එක්මන් මහාචාර්යවරයා පර්යේෂණයක් මගින් තහවුරු කරගෙන තියෙනවා. ඒ ගැන පෝල් එක්මන් මහාචාර්යවරයා මෙන්න මේ විදිහට පවසනවා. මම වරක් ටිබෙට් භික්ෂුන් වහන්සේලා කීප නමක් තෝරාගෙන උන්වහන්සේලා සටිපට්ඨාන භාවනාවක නිරත වන අතරේ ඔවුන්ට නොදැනුවත්මම භීෂණ අවස්ථාවකට මුහුණ දෙන්න සැලැස්සුවා. එෙහිදී රතිඥා මහණින් පුබුරන්නට කටයුතු කළේ ඔවුන්ගේ රුධිර පීඩනය, හද ගැස්ම, මාංශ පේශී චලනය, සමී උෂ්ණත්වය ආදී ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන අතරේ බලාපොරොත්තු නැති අවස්ථාවක මෙසේ වෙඩි හඬ සහ රතිඥා හඬ කන් පැලෙන තරමින් ගිගුම් දුන්නත් මෙය භාවනායෝගී භික්ෂුන් වහන්සේලා විසින් පිටතට දැනෙන මට්ටමේ චර්යාත්මක වෙනස්කමක් කළ හැකි වුණේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ හෘදය ගැහෙන වේගවත් රුධිර පීඩනයවත් මාංශ පේශී වල චලනයවත් සමේ උෂ්ණත්වයවත් වැඩිවීමක්වත් වෙනසක් සිද්ධ වුණේ නැහැ. අපි කවදාවත් බටහිර මිනිසුන් අතරේ මෙන්න මේ වගේ තත්ත්වයක් දැකලා නැහැ. ඒක ඇත්තටම අපිට පුදුමයක්. ඉතින් අන්න ඒ විදිහට තමයි පෝල් එක්මන් මහාචාර්යවරයා සඳහන් කළේ. ඔහු පවසන්නේ භාවනාවේ මනස දියුණු කර ඔවුන්ගේ මොළයේ සිදුවීම් පිළිබඳව කලින් දැකලා ඊට ශරීරය ක්ෂණිකවම සූදානම් කරවීමට සමත්කමක් ඇති බවයි. එක දිගට භාවනා කිරීමෙන් ලබන අභ්‍යාස වලින් ලබන යෝගීන් කොයිතරම් ප්‍රබල පුහුණුවක් කරනවාද කියනවනම් සාමාන්‍යයෙන් අපට දැනෙන බිය තරහ වැනි හැඟීම් ඉබේම පාලනය කරගත හැකි මට්ටමට ඒ අයගේ මොළය දියුණු වෙලා තියෙනවා. මෙවැනි අත්දැකීමකට මුහුණ දෙන්න වුණා නම් අපි මුලින්ම තිගස් වෙනවා. ඊට පස්සේ බයක් හෝ තරහක් එනවා. ඉතින් ඔය ඇන්ඩ්‍රලින් හෝමෝනිය වගේම රුධිර පීඩනයක් වැඩි වෙනවා. එහෙම වෙන්නේ මේ හැඟීම් වලට අදාළ ප්‍රතිචාරය මොළය හරහා ආවම. ඒත් ඒ හැඟීම ඉබේම පාලනය වෙන තරමට මේ භික්ෂුන් වහන්සේලාගේ මොළය වෙනස් විදිහකට ක්‍රියා කරනවා. හරියට ගිනිදැල්ලක් ඇවිලෙන්න කලින් ඒ බව දැනගන්නවා වගේ. ඔවුන්ට මොළය හරහා පෙර දක්නා නුවණක් එනවා. මහාචාර්ය පෝල් එක්මන් පවසන්නේ බටහිර විද්‍යාවට අනුව තමන්ට එන හැඟීම් ඇතිවීම වළක්වන්න බෑ කියලා. ඒ අනුව කළ හැක්කේ ඒ හැඟීම් වලින් සිදුවන හානිය අවම වන විදියට පාලනය කර ගැනීම විතරයි. එම භික්ෂුන් වහන්සේලාගේ විශේෂත්වය හැඟීම් නැවත ඉපදෙන්නට නොදීමයි. මේට අමතරව බෞද්ධ භාවනාවෙන් ලැබිය හැකි සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳවත් තමන්ගේ පර්යේෂණ මගින් අනාවරණය කර ගැනීමට මහාචාර්ය රිචඩ් ඩේවිඩ්සන් සමත් වෙලා ඉන්නවා. ඒ අනුව ඔහු පවසන්නේ භාවනාව තුළින් සිහිය පිහිටුවා ගැනීම සහ මෛත්‍රිය ඇති කර ගැනීමෙන් ශරීරයේ රෝගවලට ඔරොත්තු දීම, ඒ කියන්නේ ප්‍රතිශක්තිය කෙරෙහි බලපාන මොළේ කොටස් එයින් උද්දීපනය වෙන බවයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි හිමාල අඩවියට ගිය මේ ඇමරිකානු මහාචාර්යවරුන් සටිපට්ඨාන භාවනාවේ ආනුභාවය පිළිබඳව ඔවුන්ගේ පර්යේෂණයක් මගින් විස්තර සඳහන් කළේ. ඉතින් ඕගොල්ලොන්ට මොකද හිතන්නේ? ඔයාලගේ අදහස් පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ විදිහට බෞද්ධ භාවනාවන් පිළිබඳව කරපු පර්යේෂණ වාර්තා රසක්ම අද වෙන විට අපිට බටහිර විද්‍යාව මගින් ඔප්පු කරලා දීලා තියෙනවා. ඉතින් ඉදිරියේදී අපි යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව මගින් මේ භාවනාව පිළිබඳව බටහිර විද්‍යාව සිද්ධ කරපු විශේෂ පර්යේෂණ වාර්තා රසක තොරතුරු ගේන්න බලාපොරොත්තු වෙනවා. අදට මේ වටිනා ධර්මදානමේ වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කන ඔබන්නත් අමතක කරන්න එපා. අදට එනම් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහී සුබ දවසක් වේවා.